ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරනවා සියලු ගෞරව මහමෙය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට ඉතින් අපි තව අනාර්ග දවසක අපි බුණ ගැසෙන දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා කරන්න ඉතින් මම ආශා කරන දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා වර්ධනය ගැන කතා කරන්න කියලා ක්‍රිස්තියානි වර්ධනය ඉතා වැදගත් ඉතා ගැඹුරු ඉතා වැදගත් අපිට අත්‍යවශ්‍ය කාරණයක් ඉතින් අපි බලමු උන්වහන්සේගේ වචනේ මොනවද කියන්නේ කියලා රෝම පොතේ 8:29 කියනවා මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඒ කියන්නේ කලින් උන්වහන්සේ ඇදිරගත් උන් තමන් වහන්සේගේ පුත්‍රයා ඒ කියන්නේ යේසුස් වහන්සේ බොහෝ සහෝදරයන් අතරේ කුළු දුලාවන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වන්නට පූර්වයේ නියම කළසේක. මේ සහෝදරයෝ කවුද? සහෝදරයෝ කියන්නේ අපි ඇදහිලිවන්තයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෝ, අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. එදේ ඒ පුත්‍රයාගේ ස්වරූපයට, ඒ පුත්‍රයාගේ සමානත්වයට පැමිණෙන පිණිස, ඒ ස්වභාවයට එන පිණිස උන්වහන්සේ අපිව පූර්වයේ නියම කළා කියලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කලින් සැලසුම් කරා අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට අරන් එන්න, ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට අරන් එන්න. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ කියන්නේ වර්ධනය වෙන එක. වර්ධනය වෙනවා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට එනවා කියන එක, ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට අපි එනවා කියන එක, උන්වහන්සේ වගේ වෙනවා කියන එක. ඉතින් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා උන් දේ වචනේ කියලා තියෙනවා රෝමාටේ 29. ඉතින් අපි බලමු අපි දිගින් දිගට අපි ගැඹුරු අධ්‍යයනය කරන්න යනවා. අපි බලන්න යනවා උන්වහන්සේ පෙන්නපු දේ, මට මඟ පෙන්නපු දේ, සුදා මාසේ කර්ණ කොටගෙන යාඥා කරද්දී ක්‍රිස්තියානි වර්ධනය ගැන තමයි අපි අද කතා කරන්නේ. වර්ධනය වෙන්නේ කොහොමද, මොනවාද වර්ධනය කරගන්න ඕනේ කියලා අපි කතා කරන්න යනවා. ඉතින් අපි දෙවෙනුව බලන්න යනවා තව පදයක්, 2 පේත්‍රස් 3:18 පදේ කියලා තියෙනවා, "එහෙත් අපගේ ස්වාමී වූ ගැලෝම්කාරෝ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනය වෙයල්ලා." ඉතින් මෙතන කියන්නේ මේ අපේ උන්වහන්සේට ලඟ වෙන්න, යේසු වහන්සේව දැනගන්න ආසනගේ කරුණාව අපිට රිලීස් වෙනවා. ඒක අපිට නිදහස වෙනවා, ඒක අපිට ලැබෙනවා කරුණාව. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඇත්තටම ආසාව තියෙනවා ක්‍රිස්තුස් වහන්සේට ලඟ වෙන්න, ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගන්න, උන්වහන්සේත් එක්ක යාළු වෙන්න, මේ සම්බන්ධතාවය ඇති කරගන්න අපි ආසනක් ඇත්තටම අවංකව උන්වහන්සේගේ කරුණාව අපිට නිදහස් වෙන, ඒ කරුණාව අපිට ලැබෙනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම ආසාවක් තියෙනවා නම් අපි ඉගෙන ගන්න දේව වචනේ උන්වහන්සේට තව ලඟ වෙන්න. ඒක තුල, මේ දැන ගැනීම තුල, මේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක හදා ගන්න සම්බන්ධතාවය තමයි වර්ධනය කරන්නේ. මේ තුල තමයි අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒක තමයි මේ පදේ කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ දැනගන්නේ, ඒ කියන්නේ මේ දැනගන්න තුල තමයි අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනගන්නවා කියන්නේ අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ යේසුස් වහන්සේත් එක්ක වැඩි වැඩියෙන් යාළු වෙනවා කියන එක. මිත්‍රත්වය අපි උන්වහන්සේත් එක්ක හදා ගන්න, අපි පර්සනල් රිලේෂන්ෂිප් එක, අපේ පෞද්ගලික සම්බන්ධතාවය උන්වහන්සේත් එක්ක තීව්‍ර කරගන්නවා, වැඩි කරගන්නවා, ශක්තිමත් කරන. මේ තුල අපිට උන්වහන්සේ වැඩි දැනගන්න පුළුවන්. ඒ දැන ගැනීම තුල අපි වර්ධනය වෙනවා. ඒක තමයි මේ පදේ කියන්නේ 2 පේත්‍රස් 3:18. ඉතින් ඒ වගේම දේව වචනේ කියවීම මේකට ඇතුළත්, ඒක මෙනෙහි කිරීම, ඒ වචනේ ඉගෙන ගැනීම සහ ඉගැන්වීම, මේ දෙකම අපි කළ යුතුයි. ඒකම මේ වචනය ප්‍රකාශ කිරීම, ඒ තුළ බලය නිදහස් වෙනවා. ඒ වගේම මේ ඉගෙන ගන්න වචනය ක්‍රියාවට දැනීම. මොකද යේසු ක්‍රිස්තුස් වහන්සේ සමානයි දේව වචනය, දේව වචනය සමානයි යේසු ක්‍රිස්තුස් වහන්සේ. මේ දෙක එකම දේ. ඒක තුළ අපිට බලය අත්දකින්න පුළුවන්. ඒ වචනය අපි කියවන වගේ යේසු වහන්සේ දැනගන්න වගේ මේක මෙනෙහි කරනවා, යේසු වහන්සේ ගැන මෙනෙහි කරනවා. එතකොට යේසු වහන්සේ ගැන ඉගෙන ගන්න වගේම යේසු වහන්සේ ගැන උගන්වනවා, තව කෙනෙක්ට කියලා දෙනවා. ඒ වගේම යේසු වහන්සේ ගැන ප්‍රකාශ කරනවා, යේසු වහන්සේ ගේ වචනය, යේසු වහන්සේ කියපු දේ අපිත් ප්‍රකාශ කරන, ඒ තුළ බලය අපිට අත්දකින්න. ඒ වගේම ක්‍රියාවට දානවා කියන වචනේ, ක්‍රියාවට දානවා කියන යේසු වහන්සේ කළා සේම අපිත් ඒ දේ කරනවා. යේසු වහන්සේ වගේ ජීවත් වෙනවා, උන්වහන්සේ වගේ හැසිරෙනවා, උන්වහන්සේ වගේ ක්‍රියා කරනවා කියන එක තමයි මේ කියන්නේ. ඒ වගේම යාඥා කිරීම වැදගත්, උන්වහන්සේත් එක්ක සම්බන්ධතාව වැඩි කරන්න සවන් දීම, යේසු වහන්සේගේ හඬට සවන් දීම, ඒ වගේම උන්වහන්සේගේ හඬට කීකරු වීම, උන්වහන්සේගේ හඬට කීකරු වීම, හඬට අහනවා විතරක් නෙවෙයි, ඒ අහලා උන්වහන්සේ අපිට කියන දේ වචනේ තුලින් වෙන්න පුළුවන්, දේ වචනේ තුලින්. ඒ වගේම යාඥා කරන උන්වහන්සේ අපිට කතා කරලා කියන දේ වෙන්න පුළුවන්. ඒක අපි ක්‍රියාවට දාන එක අතීතාවයකට. මේ තුල තමයි අපිට වර්ධනය වෙන්න පුළුවන්.
එකතිබෝති 4:15 කියලා තියෙනවා. නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙරෙන පිරිසේ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න කියලා එකතිබෝති 4:15 කියන දේ. මොකක්ද මෙතන කියලා තියෙන්නේ? මේ අපේ ඒ වර්ධනය අනිත් අය දකින පිණිස ඒකෙම ඒ වර්ධනය තුළම, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුළම රැඳී ඉන්න, ඒ තුළ හැසිරෙන්න කියන එක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ අපි යාචනා කරනවා ඉන්න පුළුවන්, අපි යාචනා පවත්වනවා, ඒ වගේම පල්ලි යනවා, සේවය කරනවා, මේ සියලු දේ යහපත්, මේක හොඳයි, මේ වගේ දේවල් කරන එක. නමුත් ඒ වගේම අපේ ජීවිත තුළ අපේ හැසිරීම තුළ ඒ වර්ධනය, ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය, ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය, ක්‍රිස්තුස් වහන්සේගේ සිත අනුව ඒ ජීවත් වෙන එක, ඒ විදිහට අපි හැසිරෙන්න පටන් ගන්න එක, කතා කරන්න පටන් ගන්න එක, අපි ක්‍රියා කරන්න පටන් ගන්න එක, මේක මිනිසුන් දකින්න ඕනේ, ලෝකේ දකින්න ඕනේ. ඉතින් අපි උගන්නනවා වගේම ඒ ඉගෙන ගන්නවා සේම. අපි බයිබල් ස්ටඩි යනවා වෙන්න පුළුවන්, ඒක වචන ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, චර්ච් එකට යනවා, දහම් පාසලට යනවා, ඒ තරුණ යූත් එකේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්, නමස්කාර කරනවා, තව අපිත් ඒ වගේ දේවල් ඕගනයිස් කරනවා වෙන්න පුළුවන්, අපි සේවය කරන්න දුර යනවා වෙන්න පුළුවන්, අපි උත්සාහ කරනවා මේ හැමදේම කර. ඒ වගේම අපේ ජීවිතෙත් අපි මේ වර්ධනය මේ උගන්වනවා සේම, මේ ඉගෙන ගන්නවා සේම, යහපත් ලෙස වර්ධනය වූ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකුසේ, සැබෑ කිතුණුවෙකුසේ හැසිරීම වැදගත්. ඉතින් අපි සැබෑ ලෙස අපි වර්ධනය වුණ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වගේ, ක්‍රිස්තුස් වහන්සේ නියෝජනය කරන කෙනෙකුසේ හැසිරෙන එක වැදගත්. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට එක අපි ඒක තමා වර්ධනය කියන්නේ. ඉතින් ඒක ඉතා වැදගත්. ඊළඟට බලන්න යනවා පිලිප්පි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 11 පදයේ මෙහෙම කියලා තියෙනවා, නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාචනා කරමි. ඉතින් මේ වර්ධනය වීමට අවශ්‍ය ප්‍රධානම ගුණාංගයක් අපිට ක්‍රිස්තුස් වහන්සේ වගේ වීම කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට පැමිණීම තමයි වර්ධනය කියලා. ඉතින් මෙහි ස්වභාවයට එන්න, මෙලෙස උන්වහන්සේ වගේ වෙන්න, උන්වහන්සේගේ සමානත්වයට එන්න, එනම් වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රධානම දේ, ප්‍රධානම ගුණාංගය අපේ හැසිරීමේ තියෙන්න ඕනේ තමයි දේ තමයි ප්‍රේමය. ඉතින් ප්‍රේමය එන්න නම් අවශ්‍ය දේ මෙතන ඊළඟට කියලා දෙනවා, නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් සහ සියලු ආකාර විමසීමෙන් තව වඩා වඩා බොහෝ වන පිණිස යාචනා කරේ. මොකක් දැනගැන්මෙන් සහ මොකක් විමසීමෙන්? දෙවියන් වහන්සේ ගැන දැනගැන්මෙන්, යේසුස් වහන්සේ ගැන දැනගැන්මෙන් සහ යේසු වහන්සේ ගැන විමසීමෙන්, ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය ගැන විමසීමෙන් තමා මේක වැඩි වෙන්නේ කියලා මේ පදේ අපිට පැහැදිලි මේ පදේ කියලා. ඉතින් වචනය තුලින් අද ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්න යනවා. අපි මේ රහස් දැනගන්න අපිට උන්වහන්සේට තව ලඟ වෙන්න පුළුවන්, උන්වහන්සේත් එක්ක අපේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මෙතන එතකොට අපිට මොනවද මේ පදේ කියලා තියෙන්නේ? අපි වර්ධනය වීම පිණිස ප්‍රේමය අවශ්‍යයි, ප්‍රේමේ ප්‍රධාන ගුණාංගයක් වෙන්න ඕනේ, ඒක අත්‍යවශ්‍යයි. එතකොට මේ ප්‍රේමය වැඩි කරගන්න නම් අපි දෙවියන් වහන්සේව සොයන්න ඕනේ, තව තව උන්වහන්සේ ළඟ වෙන උන දැනගන්න ඕනේ. ඒ කියන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපි කියවන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. අපි කොහොමද දැනගන්නේ? යාචනා කරලා වචනේ කියවලා තමයි උන්වහන්සේව තව තවත් දැනගන්නේ. ඒක තමයි මේ පදේ කියලා තියෙන්නේ. පරණ ගිවිසුමේ යෝපොතේ 8 පරිච්ඡේදයේ 7 පදයේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා, නුඹේ පටන් ගැන්ම කුඩා නමුත් නුඹේ අන්තිමය බොහෝ සෙයින් වැඩි වන්නේ. මොකද්ද මෙතන කියලා තියෙන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත තම අපි සඵලත්වයට එක, සඵලත්වයට නම් අපි වර්ධනය වෙන එක. ඒකට උන්වහන්සේ අනර්ග ලක්ෂණ පොරොන්දුවක් දීලා තිනවා. උන්වහන්සේ කැමති අපි සඵල වෙනවා නම්, අපි වර්ධනය වෙනවා නම්. ඉතින් එතෙදි උන්වහන්සේ කියලා තිනවා, අපි ක්‍රමානුකූලව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් අපි ඉවසීමෙන් අපි සියලු අපිට අපේ ජීවිතේන බාධා අභියෝගේ සියල් අපි දරාගෙන ඉවසිලිවන්තව අපි ඇදහිල්ල තුළ උන්වහන්සේ තුළ වර්ධනය වෙනකොට, යාශ්‍යා ජීවිතය තුළ අපි
ශක්තිමත් වෙලා අපි වචනය හැමදාම මෙනෙහි කරලා කියවලා අපි උන්වහන්සේව දැනගන්නුම කලින් අපි කතා කරා වගේ ඒ විමසීමෙන් ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වභාවය ගැන දැනගනිමින් උන්වහන්සේගේ ස්වභාවය ගැන විමසමින් අපි වර්ධනය වෙනකොට උන්වහන්සේ අපි ලස්සන පොරොන්දුවක් දීලා තිනු නුඹේ පටන් ගැනීම කුඩා නමුත් නුඹේ අන්තිමය බොහෝ සේ වැඩිවන්නේ ඒ කියන්නේ අපි සඵලත්වයට දෙවියන් වහන්සේ ආරංචි වෙනවා ඒ තුල අපිව අපි වර්ධනය තුල අපිව සඵලත්වයට විවර්ධනය තුල අපිව සඵලත්වයට ආරංචි වෙනවා කියලා දෙවියන් වහන්සේ අපිට අනර්ග පොරොන්දුවක් දීලා තියෙනවා. තවත් අනර්ග පදයක් දේව වචනේ ගලාති පොතේ 9 කිව්සිමේ කියන්නේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ මෙහෙම කියලා තියෙනවා. තවද යහපත්කම් කිරීමට මැලී නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපා ගන්නෙමුව. ඉතින් මේ පදේ කියද්දි මට මතක් වෙන මෙහෙම දෙයක් මමත් එක්තරා අවධියක කාලෙක හිටපු කාලයක් තියෙනවා. මේ මම වැරදි වැඩ කරන්නේ නැහැ නේ, මම යාචනා කරනවා, වචනේ කියනවා, මම දෙවියන් වහන්සේට කාලේ දෙනවා, මම චර්ච් එකට යනවා කියලා මම එහෙම මම හිතුවා මම ධර්මිෂ්ඨයි, මම යහපත් කියලා නේ. මෙතන බලන්න මේ වගේ පදයක් එහෙම ගත්තාම මේ ලස්සන්ට කියලා තියෙන උන්වහන්සේනේ යහපත්කම් කිරීමට බැලි නොවේමු, මක්නිසාද අපි ක්ලාන්ත නොවේමු නම් නියම කාලෙදි කපා ගන්නෙමු. ඒ කියන්නේ මේ අපේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ කැමැත්ත අපි අපේ මේ ලයිෆ් ස්ටයිල් එක අපේ ජීවිතය අපේ ක්‍රිස්තියානිකම මේන්ටේන් කරගෙන ඒ විදිහටම අපි ඒකාකාරීව අපි සද්දනතු පාඩුවේ යාචනා කරලා වචනේ කියවලා ගෙදෙට් වෙලා ඉන්න එක නෙවෙයි අපි ඉදිරියට යන එක, වර්ධනය වෙන එක, අපි උන්වහන්සේගේ ඒස්වාංශයේ ස්වභාවයට එන එක. ඒස්වාංශුණත් ඒ මීටේ නෑ පාඩුවේ, තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන නෑ. ඒස්වාංශේ හැම වෙලේම අනිත් අය ගැන මෙහෙසුණා, දිලිද්දු ගැන, පීඩාවට පත් වෙච්ච අය, දුකට පත් වෙච්ච අය, ප්‍රශ්නවල ඉන්න අය, රෝගී ඉන්න අය. ඉතින් මේගොල්ල වෙනුවෙන් ඒස්වාංශේ කාලේ කැප කරාසේ අපිත් යහපත්කම් කරන්න අපි කම්මැලි වෙලා බෑ. අපි සද්ද නැතුව අපි පාඩුවේ අපි යාචනා කරලා අපි ඉන්නවා, අපි හොඳින් ඉන්නවා, අපි වචනේ කියලා හොඳින් ඉන්නවා, අපි චර්ච් යනවානේ හැම ඉරිදාම, අපි මේ බයිබල් ස්ටඩි එක හැම සතියෙම කරනවා, අපි ගොඩ අපි දෙවියන් වහන්සේට ආදරේ, අපි ඒස්වාංශේව දන්නවා. එහෙම නෙවෙයි, අපි ඒස්වාංශේ ආදරේ නම් ආයමත් මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙන පදයක් යොහන් පොතේ කියලා තියෙනවා. ඒස්වාංශයට ආදරේ නම් උන්වහන්සේ කියලා තියෙනවා නුඹ මාගේ ආශ්‍රය රක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අපිට මොනවද මේ දීලා තියෙන ආශ්‍රය? උන්වහන්සේ කියලා තියෙන තමාට මේ තමගේ අසල්වැසියන් ප්‍රේම කරන්න කියලා. ඉතින් අපි ඒ දේ කරන්න ඕනේ, යහපත්කම් කරන්න අපි කම්මැලි වෙලා බෑ. අපි හැම වෙලෙම හිතන්න ඕනේ තව මං අනිත් අය වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන් යහපතයි. ඒ කියන්නේ යහපත කරන්න තමයි ධර්මිෂ්ඨය. ධර්මිෂ්ඨය කියන වචනේ තේරුම යහපත කරන්න. ඉතින් අපි හැම වෙලෙම කම්මැලි වෙන්නේ නැතුව, අපි උදාසීන වෙන්නේ නැතුව, පාඩුවේ අපි ගැන හොයන්නේ නැතුව අපි බලන්න ඕනේ කොයි වෙලාවෙද අපිට අවස්ථාවක් ඉන්නේ කාට හරි උදව්වක් කරන්න, කාට හරි ඒස්වාංශය ගැන අඳුරලා දෙන්න කියලා දෙන්න, එයාට කාට හරි තියෙන ප්‍රශ්නවලින් මිදෙන්න ජීවිතේ ජය ගන්න මාර්ගය කියලා දෙන්න. කොහොමද අපි අවස්ථාවක් එනකන් අපි ඔපචුනිටි එකක් එනකන් බලන් ඉන්නේ? ඒ කියන්නේ අර ක්‍රිකට් කෙනෙක් බෙන්ච් එකේ මැච් එකක් නැතුව ප්‍රැක්ටිස් කරලා ඉන්නා වගේ මැච් එකක් එනකන්, ඉන්ටර්නැෂනල් මැච් එකක් දෙනකන් අපිත් බලාගෙන ඉන්න ඕනේ. අපි හැම අපි කොයි වෙලාවෙ අපිට අවස්ථාවක් එන්නේ අපිට කෙනෙක්ට පිහිට වෙන්න, අපි යහපත්කම් කරන්න කියලා. ඉතින් එහෙම කරපුවම මොනවද කියලා තියෙන උන්වහන්සේ, එහෙම අපි කම්මැලි වෙලා ක්ලාන්ත වෙන්නතු අනේ ඇති දැන් කොච්චර කරලා තියෙනවද මේ මිනිස්සුන් අම්මෝ දෙමාපියන් නම් මම කොච්චර කරලා ඇද්ද මේ නෑදෑයින්ට මේ අසල්වාසයෙන් මම කොච්චර කරලා, ඒත් මට හොදක් නෑනේ. එහෙම තමයි ඉතින් ඒ අපි හොද බලාපොරොත්තු වෙන්න බෑ මිනිස්සුන්ගෙන්. අපිට හොද කොහෙද? අපි ඊළඟ පදේ කියලා තියෙනවා නියම කාලෙදි කපා කරන හොද එන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ අනුමැතියෙන් ඉහළින් ස්වර්ගයෙන් ගලාගෙන අපි මිනිස්සයාට යහපත කරනකොට ස්වර්ගීය දෙවියන් වහන්සේ අපගෙන බලා ගන්නවා. අපි අවශ්‍යතා සපුරනවා, අපිට සැපයීම දෙනවා, අපිව අපිට ආරක්ෂාවේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා, මාර්ගේ පෙන්නනවා. උන්වහන්සේ අපිව ආරක්ෂා කළේ කියලා උන්වහන්සේ අපි උසස් තැන්වල තියෙන උන්වහන්සේ තමයි එකට අනුමැති ඉහළි ගෙවන්නේ. මනුෂ්‍යයාගේ හදවත් වලට කතා කරලා උන්වහන්සේ අපිව ඉහළ තැන්වල තබනවා. ඒක තමයි යහපත් කම් අපි කරන්න. අපි ධර්මිෂ්ඨ ජීවත් වෙනකන් පාඩුවේ ඉන්න එක නෙවෙයි, ධර්මිෂ්ඨ ජීවත් වෙනකන් නිතරම යහපත කරන්න අපි අවස්ථා හොය හොය අපි පෙළඹෙන්න ඕනේ. ඒවා කරන්න ඕනේ කම්මැලි වෙන්නේ නැතුව, ක්ලාන්ත මේ ඇති දැන් ගොඩාක් ගිය සතියෙම මම ගොඩාක් කරා එක එක දේවල් නෙවෙයි අපි හැමදාම දිනපතා. ඒක තමයි වර්ධනය කියන්නේ. ඒක තමයි මේ මෙතන කියලා තියෙන්නේ. ඒ වගේ උන්වහන්සේ මෙතන කියන තියෙන්නේ එහෙම එනකොට ඒ තුල ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? අපි සඵලක් තියෙන කියනවා. අපි එහෙම වර්ධනය වෙනකොට, අපි එහෙම යහපත කරනකොට කම්මැලි නැතුව දෙවියන් වහන්සේ වෙනු යේස්වාංශේ වගේ දෙවියන් වහන්සේ වෙනුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළාසේ අපි අනිත් අය වෙනුවෙන් වෙහෙස වෙනකොට ඒ අයගේ ජීවිත ගොඩ දාන්න
අපි මහන්සි වෙනකොට අපිව මේ වර්ධනය තුල දෙවියන් වහන්සේ අපව සඵලත්වයට ගේනවා. පාරණගේ සුමේ හිත උපදේශ පොතේ 1:6 කියලා තියෙනවා ඥානවන්තයා අසා ඉගෙන ගැන්ම වැඩි කරගන්නේය. නුවණ නැත්තා හොඳ ගුරුකම් ලබා ගන්නිය කියලා. පදයට මොකද මේ ඥානවන්තයා අසා ඉගෙන ගැනීම වැඩි කරගන්නවලු. නුවණ නැත්තා නුවණ තියෙන කෙනා හොඳ ගුරුකම් ලබා ගන්නවා කියලා මේ පදේ කියලා තියෙන ඉතින් මොකද්ද කියන්නේ මේ වර්ධනය වීමට නිවැරදි අපිට යහපත් ඉගැන්වීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අපි යහපත් දේ හරිද අපි ආත්මයෙන් විමසලා අපි බලලා අපිට හදවතට සමාදානයක් තියෙනවා නම් අපි ඒ ඉගැන්වීම තමයි අපි අහන්න ඕනේ. අපි හැම අහුවෙන හැම දේම හැම කෙනාගේම අපි අදහස් යෝජනා ඒ ඔක්කොම චෝදනා උපදේශ අපි ගන්න ගියොත් එහෙම අපි අපිට අමාරු වෙනවා ඒක කරන්න. අපි යහපත් දේ අපි අල්ල ගන්න ඕනේ. යහපත් මිනිස්යාගේ දේ දෙවියන් වහන්සේ කතා කරන මිනිස්සු බොහෝ දෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේ අපිට ඍජුව කතා කරන වගේ මේ ඒ යහපත් මිනිස්යාගේ ඉගැන්වීම ඒ වගේම නිවැරදි ඉගැන්වීම අපි ෆලෝ කරන්න ඕනේ. ඒවා අනුගමනය කරන්න ඒ තුළ අපිට වර්ධනය තියෙන ඉතින් මේ ඒ වගේම ප්‍රඥාවන්තය නුවර ඇත්ත හොඳ ගුණගම් ලබා ගන්නවලු. ඒ කියන්නේ ප්‍රඥාවන්තය ඒ වගේ ඉගැන්වීම එයා හොයාගෙන යනවා. ඉතින් මම මගේ ජීවිතේ පොඩි උදාහරණයක් ඔබ සමග බෙදාගත්තොත් මම පාසෙ කෝල්ට වික්‍රමරත් මෙහෙව්වා ට්‍රේනින් එකක් ස්පිරිචුවල් ට්‍රේනින් එකක් ආත්මික පුහුණු වීමක් මේක ජාල තමයි තිබුණේ මේ මධ්‍යස්ථානයක කරද්දි මමයි මගේ බිරිඳ දෙන්නව මේකට සහභාගී වුණා. අපි මාස 4ක් වගේ කාලයක් පාස්ට කෝල්ට එකට හිටියා. ඉතින් ඒකදී අපි මේකදී දෙවියන් වහන්සේ තුල අපි ගොඩක් වර්ධනය වුණා. ඉතින් බොහෝ ගුරුවරුන් ඒකේ ඇවිල්ලා අපිට උගන්වුවා. මේ ගුරුවරුන් හැම දෙනෙක්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ ඒ තුලිග මම බොහෝ දේ මම සමග බිරිඳ අපි ඉගෙන ගත්තා. ඒ වගේම මම මේ කාලේ තවමත් ඒ වගේ තමයි මම ගොඩක් TL Osborne, Kenneth Hagin, Dag Hayward-Bills, එතකොට Derek Prince මේ වගේ pastors ලාගේ ඒ පොත් ඒ වගේම ඒ YouTube එකේ videos ඒගොල්ලෝගේ දේශනා ඉතින් මේ වගේ දේවල් ඉන්ටර්නෙට් එකේ තියෙන ආටිකල්ස් මම ගොඩක් ඉතින් කියවන මම හැම වෙලේම ඒවා ගැන උනන්දු වෙයි හොයනවා බලනවා. ඉතින් ඒ තුල බොහෝ දේ දැනගන්නවා වර්ධනය වෙනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මේ ඒ ප්‍රඥාවන්තයා මේ නුවණ ඇත්ත හොඳ ගුරුකම් ලබා ගන්නවා. ඒවා එයා ලබාගෙන එයා මොනවද කරන්නේ ඒක දා ගන්නවා. අපි මේ කැම් බීම අපේ ශරීරයට බඩට දා ගන්නවා වගේ ඒ වගේ ආත්මික ආහාර ආත්මික දේ ආත්මික නායකයාගේ ආත්මික බොහෝ පුරා ගියාය. ගොඩක් කාලයක් දෙවියන් වහන්සේ තුල ශක්තිමත් සේවය කර බලවත් දේව දාසයන්ගේ දේවල් නිවැරදි සහ යහපත් ඉගැන්වීම අනේක වැදගත්. හැබැයි හැමදේම අපිට අල්ලගෙන හැමදේම දාගන්න බෑ. අර කෑමත් කුඩු දාගත්තොත් වස විස දාගත්තොත් එහෙම අපිට ඒවා ශරීරයට අයහපත් ඒවා අහිත කරයි. ඒ වගේම ආත්මික දේවල් වලදීත් අපි හරි නිවැරදි යහපත් ඉගැන්වීම තමයි අපේ ආත්මයට අපි දාගන්න ඕනේ. අපේ හදවතට දාගන්න ඕනේ. ඒ තුල අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒක තමයි මේ පදේ හිත උපදේශයේ 1:6 කියලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට බලන්නේ නවගිය උසුමේ පළවෙනි පේත්‍රස් පොතේ පළවෙනි දෙවෙනි පරිච්ඡේදයේ 3 පදය. ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිදුන් මේනයට බොහෝ ආශාවයල්ලා කියලා තියෙනවා. ඉතින් මොකද මෙතන කියලා තියෙන මේ ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිදුන් මේනයට වඩා එයට බොහෝ ආශාවෙන්න කියලා. ඒ කියන්නේ මේ දැන් බිලිදෙක් ආශා වෙනවා මෞකිරි වලට. මොකද එයාට වර්ධනේ තියෙනවා එතන. ඒ වගේම මෞකිරි මිශ්‍ර නෑ, මෞකිරි අමිශ්‍රයි. ඒක කිසිම වස විස රසායනික ද්‍රව්‍ය අඩංගු නැහැ. ඒක නැචරල්. ඒක දෙවියන් වහන්සේගේ නිර්මාණය. මවකගේ ලේ කිරි වෙලා දරුවාට යන එක, දරුවා ඒ තුල පෝෂණය ලබන එක, බිලිදා පෝෂණය ලබන එක, දෙවියන් වහන්සේගේ අනර්ග බැවීම බලන්න කොච්චර ලොකු හාස්කමක්ද. අපි ඒක වැඩි හිතුවේ නැති වුණාට මේක විද්‍යාවට කරන්න බෑ. මේක දිව්‍යත් මහසක මැවීමේ අපූර්වත්වය. ඉතින් ඒ බිලිඳට ඒ තුළ වර්ධනය එනවා වගේ මෙතන මේ කිරිවලින් කියලා අදහස් කළ තියෙන්නේ දේව වචනය. එතන දරුවට ශාරීරික වර්ධනය එනවා වගේ අපිට
ආත්මික වූ අමිශ්‍ර කිරිවලින්. ඒ කියන්නේ වචනය ඒ වගේම වැඩි වෙලා අඩු වෙලා වෙනස් නොවුන දේව වචන. ඒ කියන්නේ හරි කලින් පදේ අපි කතා කරා වගේ නිවැරදි සහ යහපත් හරි ගැන්වි හරි දේව වචනේ මෙන්න මේ මේ තුල අපි වර්ධනය වෙන්න ඕනේ. අපි ඒ වර්ධනය වෙනා වගේම අපි ඒකට බිලිදෙක් අර මව් කිරි වලට ඒ කිරි වලට ආසා වෙනවස්සේ අපි කුඩා දරුවෙක්සේ අපි ඒකට ආසා වෙන්න බොහෝ ඒක ගැන හොයන්න ඕනේ උනන්දුවක් තියෙන්න ඕනේ. ඉතින් මේ තුල තමා අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒ දේව වචනයට අපිත් ඒ බිලිදෙකුගේ මව් කිරි වලට ආසා වෙනවස්සේ අපිත් හැදිතරම නිරන්තරයෙන් අපි වර්ධනය වීම පිණිස වර්ධනය තුළ සඵලත්වයට එම පිණිස අපි ඒ ආශා වෙන්න ඕනේ. ඒකට මව් කිරි මං කලින් කිව්වාගේ ඒ දරුවා ශරීරයට ඒකට පෝෂණය තියෙනවා බිලිඳගේ ශරීරයට. ඒ වගේම මේ ආත්මික දේ මේ දේව වචනය නිවැරදි සහ යහපත් ආත්මික අමිශ්‍ර කිරි ඒ අමිශ්‍ර වෙනස් නොවෙච්ච වෙනස් නොකරපු එහෙම මෙහෙ අලුත් අලුතෙන් දාලා අඩු කරලා වැඩි කරලා එහෙම නොකරපු නිවැරදි මේ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගැනීම ඒක දැන ගැනීම තුළ අපිට වර්ධනය වෙන්න පුළුවන්. අපේ ආත්මය අපේ ඇතුළාන්තයේ තුළ වර්ධනය වෙනවා. ඉතින් අවසානයේ අපි බලන්නෙනවා කොලොස්සි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 10 පදේ කියලා තියෙනවා සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින්ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වර්ධනය වෙමින්ද. ඔන්න වර්ධනය වෙන්නේ කොහොමද දෙවියන් වහන්සේ දැනගැන්මෙන්? ඒ කියන්නේ දෙවියන් වහන්සේ දැනගන්නේ කොහොමද වචනේ කියවීමෙන් යාචනා කිරීමෙන් කියලා අපි කලින් කතා කරා. ඒ දේවල් තුල තමයි අපිට දෙවියන් වහන්සේව දැනගන්න පුළුවන්, යේසු වහන්සේව දැනගන්න පුළුවන්, යේසු වහන්සේට තව ලඟ වෙන්න පුළුවන්, මේ සම්බන්ධතාවය තව ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ඊට කලින් කියලා තියෙනවා සියලු යහපත් ක්‍රියාවල ඵල ධර්මින්ද. ඔන්න අපි වර්ධනය වෙනකොට අපි යහපත් ක්‍රියා කියන්නේ ධර්මිෂ්ඨකම කියන්නේ නිකම් පාඩුවේ සද්ද නැතුව අපි කිසි කෙනෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙනවා කියන කෙනෙක් ධර්මිෂ්ඨයා කියන්නේ යහපත කරන්න අපි කලින් කතා වුණා. ඉතින් එතකොට මේ යහපත් ක්‍රියාවලින් ඵල ධර්මින් අපිට ඵල දරන්න පුළුවන්. මේ යහපත් ක්‍රියා අපි කරන්න ඕනේ, යහපත් කරන්න පෙළඹෙන්න ඕනේ. අපි අවස්ථාවක් ලද සැනින් අපි අනිත් අයට උදව් කරන්න ප්‍රේම කරන්න, මේ ප්‍රේමය කියන්න විතරක් නෙමෙයි ප්‍රේමය හදවතින්ම දෙන්න, අපි ක්‍රියාව තුළින් පෙන්නන්න, අපි ජීවිතය තුළින් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න. එහෙම ඒ ක්‍රියාවල් තුල තම පොඩ්ඩ ඵලධර්මින්ද කියන්නේ ඒ ක්‍රියාවල් තුල තම අපිට ඵලධර්ම. ඒ ක්‍රියා තුල තම අපි වර්ධනය වෙන්න ඕනේ, ප්‍රේමය තුල වර්ධනය වෙන්න ඕනේ. ඒ තුල තම අපිට ඵල දරන්න පුළුවන් කියලා මෙතන පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි අවසාන වශයෙන් මට කලින් කියපු දෙයක්ම තමයි ආමත් කියන්නේ මේ ක්‍රිස්තියානි වර්ධනය. එහෙනම් අපි ගන්නුනේ ප්‍රධානම දේ ක්‍රිස්තියානි වර්ධනය තුළ ඇතුළත් මේනුනේ ප්‍රධානම ගුණාංගය තමයි ප්‍රේමය. ඒ ප්‍රේමය තුළ බොහෝ ගුණාංග තියෙන ප්‍රේමය ඇතුලේ තියෙනුනේ ඉවසිලිවන්තකම, කරුණාව, දයාව, විශ්වාසවන්තකම, යහපත්කම, මෘදුකම, මේ සියලු දේ තියෙනුනේ. ඒ වගේම මේ ප්‍රේමයේ ප්‍රධාන ලක්ෂණේ වගේම අපි යේසු වහන්සේගේ සිත, ඒ ක්‍රිස්තුස් වහන්සේ වගේ මේ සිත ඇතුව අපි මනුස්සයා කෙරේ අනුකම්පාවෙන්, අපි මිනිසුන් කෙරේ, අපි දිලිදු අය කෙරෙහි, අපි රෝගී අය කෙරෙහි අපේ අනුකම්පාවක් ප්‍රේමයක් තියෙනුනේ, කම්පැෂන් එකක් තියෙනුනේ. ඒ දේවල් තුළ අපි යහපත්කම් කරන්න පෙළඹෙන්න ඕනේ. ඒ වගේම අපි යහපත තුළ ඒ ධර්මිෂ්ඨකම තුළ තමයි අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ වර්ධනය තුළ දෙයනාස අපිට පොරොන්දු වෙලා තියෙන අපිට ඵල දරන්න පුළුවන් කියලා. ඉතින් අද පටන් අපි හිතාගමු අපි පාඩුවේ මේ යාචනා කරගෙන වචනේ කියවලා ගෙදෙට් වෙලා චර්ච් එකට ගිහිල්ලා නැත්තම් යාචනා බෙහෙයකට සහභාගී වෙලා එහෙම නැත්තම් සේවය කරගෙන ඉන්න එක නෙවෙයි. අපි ඒ තුළ ඵල දරන්න නම් අපි වර්ධනය විය යුතුයි. වර්ධනය වෙන නම් උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ, සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වගේම අපි යාචනා කරමින් වචනේ කියවි මේ තුළ ක්‍රියා කරන්න ඕනේ, ඒවා මෙනෙහි කරන්න ඕනේ, ඒවා තවයට උගන්න ඕනේ. යේසු වහන්සේ වගේ ඒ ස්වභාවයට එන්න ඕනේ. යේසු වහන්සේ වගේ වීම තමයි අපි පළවෙනිදම කතා කරපු දේ. රෝම පොතේ අපි කතා කරපු පදේ උන්වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේ කැමැත්ත අපි වර්ධනය වෙන එක, උන්වහන්සේගේ කැමැත්ත අපි සඵලත්වයට එන එක වෙන්න නම් අපි ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න ඕනේ. ඒ ස්වභාවයට එන්න ඕනේ, ඒ වගේ හැසිරෙන්න ඕනේ, ඒ වගේ ජීවත් වෙන්න ඕනේ. අපි මේ දේ අද අපේ සිතේ තබාගමු. බොහොම ස්තුතියි. ජේසු පිහිටයි.